උණුසුම්පුවත් ලදසනින්ගේ නෙනාපුගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම්පුවතක්. මෙරට විශාලතම ගොවි ජනපද ව්‍යාපාරය වන අම්පාර ගල්වේ වම්බිඳ ගොවි ජනපද ව්‍යාපාරයේ ඊයේ පැවති කන්න රැස්වීම උණුසුම් වුණු වරක්ගත්තා. ඒ නිසිකලට පොර ලබා දීමට බලධාරීන්ගේ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් එළැඹෙන මහකන්නේ සැලසුම් කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ඒ. ඩග්ලස්ගේ ප්‍රධානත්වයෙන් කන්න රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ වූ අතර එහිදී අම්පාර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොම්සාරිස් චාමිනී සොමදස් පැවසුවේ හෙක්ටයාර එකක් සඳහා යුරියා පොර කිලෝ 35ක් ලබා දෙන බවයි. ඊට පිළිතුරු දෙමින් ගොවින් පැවසුවේ පසුකේ කන්න දෙකෙහිදීම තමන් දැඩි ලෙස පාඩු විඳ ඇති බැවින් මෙම කන්නේදී පොහොර හේතුවෙන් ගොවිතන අසාර්ථක වුවොත් එහි පාඩුව පියවීම සඳහා රක්ෂණ වගන්තියක් පොහොර පෝරමයට ඇතුළත් කළ යුතු බවයි. ගල්වේ වම්මිවුර ගොවි සංවිධානයේ සභාපතිවරයා එහිදී පැවසුවේ කන්නේ ආරම්භ කිරීමට පෙර තමන්ට නියමිත පොහොර නොලැබුණොත් මෙවර විභාගයෙන් නිමත් වන බවයි. ඊට දිස්ත්‍රික් ලේකම්වරයා මැදිහත්මින් කියා සිටියේ රජයෙන් තීන්දුව කරති ප්‍රමාණයට වඩා වැඩියෙන් තමන්ට පොහොර නිකුත් කිරීමට බලයක් නොමැති බවයි. නියමිත වේලාවට පොහොර ලබා නොදුනහොත් සමගම්බරට මුදල් නොගෙවන බව දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. එසේ වුවොත් එම මුදල් පොහොර නොලැබීමෙන් පාඩු විඳින ගොවීන්ට ලබා දිය හැකිදැයි මෙහිදී වම්මිවුර ගොවි සංවිධානයේ සභාපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් විමසා සිටියා. ගොවීන්ට සිදුවන පාඩුව පියවීමට කිසිවෙකුත් වගකීම බාර නොගන්න බව පවසමින් ගල්ලොයේ වම්මිවුර ගොවි සංවිධානයේ සභාපතිවරයා වේදිකාවෙන් බැසගොස් ගොවීන් අතර අසුන් ගත්තා. මේ අතර තම අස්වනු අලෙවි කරගත නොහැකිව ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවින්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වෙළඳපොළ තුළ තම අස්වනු වලට නිසි මිලක් නොමැති බවයි. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.